Orgale, Honorable Deputy Minister Eran Wickramaratne. Stuti, adha visheshayenma prashna kipayak ahuwa vipakshayen. Me athi vela athi una pasku evidun athi una me bomba praharaya nisa sancharaka vyapariyata muna balapaimat, e wagema sancharaka vyapariyata labadena sahana gana. Mama ek sandahan karanna one e pasku evidina april maase 21 may maase 8 wenida wenakota mama parliamentu prakashayak kala e wagema api me labadena sahana adara gana maha bankuen regulasiyak nikuttuna eka sancharaka vyapariyata rijuwama ho wakrava sambandha vela thiyenawa nan e kiyanne sapayum jalayata sancharaka vyapari sapayum jalayata athulath nan me sahana adara e hamotama laba ganna puluwan kiyala me sahana adara walin mulinma thiyenne visheshayenma naya aragena thiyenawa nan e naya poli gewanna thiyenawa e wagema ප්‍රාග්ධනය ගෙවන්න තියෙනවා ඉන්ට්‍රස්ට් කැපිටල් ගෙවන්න තියෙනවා නමුත් සංචාරකයන් පැමිණෙන ප්‍රමාණය අඩු නම් ඒ කියන්නේ ඒකට ඉල්ලුම අඩු නම් ඒ කියන්නේ නවාතන් ගන්නවා නම් හෝටල් වල ගන්නවා නම් රිසෝට් වල ගන්නවා නම් නිවාස වල හෝම් ස්ටේ වල ගන්නවා නම් නැත්නම් සංචාරක ව්‍යාපාරයට සමහරාලාවට සංචාරකයන්ට ආපන ශාලා වල වලින් සපයනවා නැත්තං ඒ අය බඩු බාණ්ඩ ගන්නවා තෑගි භෝග ගන්නවා ඉතින් මේ මේ ජාලයටම තමයි මේ සහනාධාර අපි ලබා දෙන්නේ පළවෙනි එක ඇවිල්ලා ඒ අයගේ ඒ ප්‍රාග්ධනයයි පොලියයි ගෙවීම 2020 මාර්තු මාසයේ වෙනකන් ඒක අත්හිටවන්න පුළුවන්. ඒක කරන්න තියෙන්නේ බැංකුවට ගිහිල්ලා ඒ ණයගත්ත බැංකුව එක එක සාකච්ඡා කරලා ඒ මොරටෝරියම් එකෙන් ඒ අයට ඒ නිදහස ලබා ගන්නට පුළුවන්. ඒක හැබැයි බැංකුව තීරණය කරන්න ඕනේ ඒ අයක සාකච්ඡා කරලා පස්සේ ඒ අය ඒ ණය ගත්ත බැංකුව. ඒකට හේතුවක් තියෙනවා. ඒක හේතුවක් ඇවිල්ලා බැංකුවෙන් ලබා දීලා තියෙන තැන්පත්කරුවන්ගේ මුදල්. ඉතින් බැංකුවට වගකීමක් තියෙනවා. තැන්පත්කරුවනොත් ආරක්ෂා කරන්න වගකීමක් තියෙනවා. එතකොට ප්‍රශ්නයක් පැන නැගුණා මේ ලබා දෙන සහනාධාරය මේ බැංකුව වලට විතරක් සීමා වෙනවද කියලා. ඒ නිසා මේක මේ මාසේ 8 වෙනිදා ඒක සහනාධාරයේ ලබා දුන්නේ. අද ප්‍රශ්නයක් ඇහුවා මේ බැංකුව වලට ඔක්කොම දැනුවත් කරලා තියෙනවද කියලා. මේ මම කතා කරන්නේ මේ දුන්න චක්‍රලේඛන වලින්. ඉතින් මේ චක්‍රලේඛන නිකුත් කරපු දින සඳහන් කරන්නෙත් ඒකයි. ඊට පස්සේ මේ මාසේ 16 වෙනිදා මේකේ අර්ථ දැක්වීමක් චක්‍රලේඛනයක් ආයෙත් මහ බැංකුවෙන් ඉදිරිපත් කළා. ඉන්ටර්ප්‍රිටේෂන් ෆෝ සර්කියුලර් නම්බර් 7 of 2019 on concessions granted to the tourism industry. ඉතින් මේ චක්‍රලේඛනය දුන්නේ තවත් පැහැදිලි කරන්න මේ සහනාධාර පිළිබඳව. ඒ කියන්නේ මේ සහනාධාර දෙන්නේ මේ ව්‍යාපාර වලට විතරක් නෙමෙයි. ඔය හෝටලයක කවුරු හරි ස්ථිර රැකියාවක් තියෙනවා නම් ඒ අය සමහරාලාවට ගිහිල්ලා ඒ පුද්ගලයා ඒ ස්ථිර රැකියාව තියෙන පුද්ගලයා ගිහිල්ලා ණයක් කරන් තිනවා නම් ඉඩමක් ගන්න නිවසක් හදන්න ණයක් කරන් තිනවා නම් එතකොට මේ හෝටලේ වැඩ කරන පුද්ගලයාගේ ඒ පඩිය සාමාන්‍ය රුපියල් 30000ක් වෙනවනම් ඒ සේවා ගාස්තුව තව රුපියල් 30000ක් වෙනවා. මොකද ඒ ඒ සේවා ගාස්තුවේ සර්විස් චාර්ජ් එකෙන් තමයි ඒ අයගේ මුළු ආදායම එන්නේ. විශේෂයෙන්ම මේ ව්‍යාපාරේ. එතකොට සංචාරකයන් එන්නේ නැත්නම් ඒ සේවා ගාස්තුව සර්විස් චාර්ජ් එක කෙලින්ම පහලට යනවා. එතකොට 60000ක් ගෙදර ගෙනියන පුද්ගලයා ගෙදර ගෙනියන්න වෙන්නේ 30000යි ගෙනියන්න වෙන්නේ. එතකොට යාට ඒ බැංකුවෙන් එන ණයක් අරගෙන තිනවන නම් එයාට ඒ ඒ ඒ ඒ කැපිටල් එකයි ඒ පොලියයි ගෙවා ගන්න බෑ. ඒ නිසා මේ අපි සඳහන් කරලා තියෙන සහන සංචාරක ව්‍යාපාරයට පමණක් නෙමෙයි ඒ සංචාරක ව්‍යාපාරයේ ස්ථිර රැකියාවල් තියෙන හැම සේවකයකටම එයාගේ බැංකුවලට ගිහිල්ලා මේ සහන ආධාර ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ මාසේ 16 වෙනිදා මේ අර්ථ දැක්වීමේ චක්‍රලේඛනය නිකුත් කරලා තියෙන්නේ. නමුත් මේක සංචාරක ව්‍යාපාරයේද නැද්ද කියන එක හොයාගන්න එයයි ලියාපදිංචි වෙන්න ඕනේ සංචාරක සංවර්ධන අධිකාරිය හෝ ප්‍රචාරක කාර්යාංශය හෝ සමුළු කාර්යාංශයක නැත්නම් හෝටල් කළමනාකරණ ආයතනයක
නැත්නම් හෝටල් සංගමයක ලියාපදිංචි වෙන්න ඕනේ. එතකොට තමයි මේ ව්‍යාපාරයට සම්බන්ධයි කියලා ඒගොල්ලන්ට ඔප්පු කරගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මම දන්නවා සංචාරක ව්‍යාපාරයේ බස්නාහිර පළාතේ තියෙනවා, නැගෙනහිර පළාතේ තියෙනවා, ඌවේ තියෙනවා, ඇල්ල ප්‍රදේශයේ තියෙනවා, හම්බන්තොට ප්‍රදේශයේ තියෙනවා. මේ හුඟක් මේ ව්‍යාපාරී ඉන්න අය අපි එක සාකච්ඡාවල් තිබිලා තියෙනවා. ඒ සමහර අය සඳහන් කරලා තියෙනවා ඒ අය මේ සංචාරක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියක ලියාපදිංචි වෙලා නැහැ. ඒ අය ලියාපදිංචි වෙලා තියෙන්නේ එතකොට ප්‍රාදේශීය සභාවල් එක්ක, නගර සභාවල් එක්ක, මහා නගර සභාවල් එක්ක ලියාපදිංචි වෙලා තියෙනවා මේ වගේ ව්‍යාපාරකේ අය යෙදෙනවා කියලා. ඒ මේ චක්‍රලේඛනයේ අනුව ඒකත් සංචාරක ව්‍යාපාරයේ හැටියට ලියාපදිංචි වෙලා තියෙනවා නම් ඒ පිළිගැනීම ඇති මේ සහනාධාර ලබා ගන්න ඒ පිළිගැනීම ඇති කියලා සඳහන් කරන්නට අවශ්‍යයි. ඊට අමතරව අපි දන්නවා ආයෙත් මැයි මාසේ 21 වෙනිදා, මැයි මාසේ 21 වෙනිදා අපි මේක බැංකුව වලට විතරක් නෙමෙයි, අපි මේක පැහැදිලි කළා බැංකුව වලින් ණය ගත්තොත් විතරක් නෙමෙයි, ඒ මේ අය ගිහිල්ලා බැංකු නොවන මූල්‍ය සමාගමකින් ෆිනෑන්ස් කම්පැනි එකකින් අරගෙන තිනවා නම්, නැත්තම් ස්පෙෂලායිස් ලීසින් කම්පැනි එකකින් ලීසින් ආයතනකින් අරගෙන තිනවා නම් සමහර එක වාහනයක් වෙන්න පුළුවන්. සංචාරක ව්‍යාපාරයේ යොදවන වාහනයක්, කාර් එකක්, වෑන් එකක් වගේ එකක් වෙන්න පුළුවන්. එහෙම ලබාගෙන තිනවා නම් ඒකත් මේ ව්‍යාපාරයට සම්බන්ධයි. මොකද ඒක සැපයුම් ජාලය තුල තියෙන්නේ. ඉතින් මේ මහා බැංකුවෙන් නිකුත් කරලා තියෙන මැයි මාසේ 21 වෙනිදා ඒ අයටත් මේ සහනාධාර ලබා ගන්නට පුළුවන්. ඒකේ විස්තර සියල්ලක්ම මම මේ අවස්ථාවේදී කියන්න යන්නේ නැහැ. නමුත් මම මෙතන පැහැදිලි කිරීමක් කළේ මේක එදා කිව්වා, මේක කතා කරනකොට කිව්වා, ආපෝ මෙහෙම කිව්වට මේවා වෙනවද, මේවා බොරු, මෙහෙම ඉක්මනට තීරණ ගන්නෙ නැහැ කියලා. මම එදත් කිව්වා කියන දේ කරන මේ මේ මුදල් අමාත්‍යාංශයක් තමයි තියෙන්නේ. අපි මේක එදා සඳහන් කළා, මේක කරලා තිනවා. ඒ වගේම පැහැදිලි කිරීමකුත් කරලා තිනවා මේක මේ රටේ සංචාරක ව්‍යාපාරය අපි නගා සිටවන්න. මම මේ සතියේ අඟහරුවාද දවසේ සිංගප්පූරුවේ ලංකාවට ආයෝජනය කරන ආයෝජකයන් හමු වෙන්නට එතනට ගියා. මහා බැංකුවේ අධිපතිතුමයි මමයි දෙගොල්ලම ගියා. අපි එතනට ගිහිල්ලා මේ බෝම්බ ප්‍රහාරය ගැන ඒ අය අපෙන් ඇහුවා. අපිට එතන කතා කරනකොට ඒ අයගේ තිබුණේ මතේ ඇවිල්ලා මේ බෝම්බ ප්‍රහාරය ඒ අයට එච්චර ගැටලුවක් නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදය. මේකේ ලෝකයේ අනිත් තැන්වලත් සිදුවෙලා තියෙනවා මේ ත්‍රස්තවාදය. ඒ නිසා ඒ අයට මේක ඒ ආයෝජකයන්ට මේක හුරු පුරුදුයි. මෙවැනි ත්‍රස්තවාදයක්. මේක අපි විසින් ඇති කරපු දෙයක් නෙමෙයි. මේක අපිට බාහිරව ඇති වුණ ප්‍රහාරයක් කියන එක. ඒ නිසා හොඳ ධන ප්‍රතිචාරයක් තියෙනවා කියලා සඳහන් කරන්න කැමතියි. මුලසුනේ සිටින අන්තිතුමනි මට තව එක කරුණක් පැහැදිලි කරන්න කැමතියි. අපි දන්නවා මේ මේ මේක කරන අතරේදී අපි විශේෂයෙන්ම අපි අත්සන් තැබුවා ලංකාවට ආධාර දෙන ආයතන දෙකක් එක්ක. එකක් ඇවිල්ලා ජයිකා ආයතනෙ එක්ක විශාල ණය මුදලක් අපි ලබා ගන්නවා බොහොම සහනාධාර ක්‍රමයට. බොහොම සහනාධාර ක්‍රමයට පොලි ප්‍රතිශතය 0.1යි. හරිද? අවුරුදු 30ක සහනාධාරයක්, අවුරුදු 12කට ග්‍රේස් පීරියඩ් එකක් කිසිවක් ගෙවන්න ඕනේ නැහැ. මේක දීර්ඝ කාලයකට සාකච්ඡා වෙලා තියෙන එකක්. මේක දැන් අත්සන් තබලා මේක අපි ගන්නවා පොදු ප්‍රවාහනය දියුණු කරන්න, ලයිට් රේල් එක මේ රටේ ඇති කරන්න. තව අවුරුදු 5කින් ඊට පස්සේ මේ විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල පොදු ප්‍රවාහනයේ විශාල වෙනසක් වෙන්නට යනවා, විශාල වෙනසක් වෙන්න යනවා. මොකද ඩොලර් බිලියන 1.7ක් අරගෙන තියෙනවා. මං හිතන්නේ පොදු ප්‍රවාහනය නවීන පොදු ප්‍රවාහනයක් අපි අනික් රටවල් වල දකිනවා. විශේෂයෙන්ම ආර්ථිකව ශක්තිමත් රටවල් වල තියෙන පොදු ප්‍රවාහන ක්‍රමයක් අපි ඇති කරනවා. නමුත් මම විශේෂයෙන්ම කරුණු දක්වන්නට කැමැති. මොකද මම දැක්කා හුඟක් කරුණු නොදැනුවත්ව සමහරට අසත්‍ය දේවල් සඳහන් වෙනවා. විශේෂයෙන්ම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ඒ කරන ක්‍රියාවලිය පිළිබඳව. ඒ නිසා මේ කරුණු දක්වන්න මේක අවස්ථාවක් කරගන්නවා. එකක් ඇවිල්ලා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකත් එක්ක තිබුණ සාකච්ඡාව අද ඊයේ සාකච්ඡාවක් නෙමෙයි. මේක 2004-2005 තිබුණ සාකච්ඡාවක්. ඊට පස්සේ නැවතත් 2016 දෙසැම්බර් මාසයේදී මේ සාකච්ඡාව ආරම්භ කළා. ආරම්භ කරලා මේකෙන් අපි ලබා ගන්නවා රුපියා ඩොලර් මිලියන 480ක්. ඩොලර් මිලියන 480ක්. මොකටද මේ මුදල ලබා ගන්නේ? මේ මුදල අපි ලබා ගන්නේ මේ මුදලෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේ, හරිද?
ඩොලර් මිලියන 480න් ඩොලර් මිලියන 350ක් ලබා ගන්නේ පොදු ප්‍රවාහණයට ලබා ගන්නේ ප්‍රවාහණය දියුණු කරන්න අපි මේක ලබා ගන්නෙ. එතන මෙහෙම කොහොමද මේ ප්‍රවාහණය දියුණු කරන්නේ? මේක ඇවිල්ලා පොදු ජනතාව පාවිච්චි කරන්නේ ප්‍රවාහණය. මම අහන්න කැමැති අපි මේ වායු සමීකරණ කරන වාහනවල යන පුද්ගලයන්. හරිද? නමුත් පොදු ජනතාව ඒ වගේ සමීකරණය කරපු ප්‍රවාහණය යන්නේ නැහැ. ඒ වගේ බස් වල යන එකට කවුද විරුද්ධ? හරිද? කවුද විරුද්ධ කියන එක අහන්න කැමැති. මේවා විද්‍යුත් වාහන කලමනාකාරීත්වයක් කරන්නේ ඉලෙක්ට්‍රොනික ට්‍රැෆික් මැනේජ්මන්ට් කියලා කියනවා විද්‍යුත්ව. ඒ කියන්නේ බස් නැවතුම් වලට යන්නේ ඉස්සලා මට හොයන්න පුළුවන් මගේ මේ තියෙන දුරකථනයෙන්ම මට හොයන්න පුළුවන් ඊළඟ බස් රථය කීයටද බස් නැවතුම් වලට එන්නේ නැත්නම් ඊට පස්සේ එන එක කීයටද එන්නේ මට එතකොට ඇවිදින්න තියෙනවා නම් බස් නැවතුම් වලට විනාඩි 10ක් යනවද භාගයක් යනවද මට හරියටම කල්මනා කරගෙන පුළුවන් මගේ කාලය කල්මනා කරගෙන කියලා එතනට යන්න පුළුවන්. ඉතින් මෙහෙම බොහොම දියුණු ක්‍රමයකට යන දෙයකට මේක මේ ඩොලර් මිලියන 350 පාවිච්චි වෙන්නේ. ඉතින් මේක විද්‍යුත් ඇප් මගින් ඒ විස්තර ලබා ගන්නට පුළුවන්. එතකොට අපි අපි ඇයි මේ වගේ දියුණුවකට විරුද්ධ කියන එක මම අහන්න කැමති. සමහරට මේව නොදැනුවත්ව කියන එකක් වෙන්න පුළුවන්. එතකොට මුදල් ආමාත්‍යංශය ඒ වගේම මහමාර්ග හා මාර්ග සංවර්ධන ආමාත්‍යංශය මාර්ග සම්බන්ධතා අධිකාරිය මෙගාපොලිස් හා බස්නාහිර පළාත් ආමාත්‍යංශය ප්‍රවාහන සිවිල් ගුවන් අධිකාරිය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ආමාත්‍යංශය මිනුම් දෙපාර්තමේන්තුව රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ කාර්යාලයේ හිමිකම් නිරවුල් කිරීමේ කොමිසමේ කොමිසම මුදල් ආමාත්‍යංශයේ චක්ෂේරු දෙපාර්තමේන්තුව මේ සියලුම රජයේ ආයතන සම්බන්ධ වෙලා තමයි මේ කාර්යභාරයේ ඉටු කරගෙන තියෙන්නේ. ඉතින් මේවා මේ සංගවල කරන දේවල් නෙමෙයි. මේවා විවෘතව සැහෙන කාලයක් අරගෙන විද්‍යාත්මක පද නමකින් කරගෙන යන එකක් කියලා මෙතන සඳහන් කරන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ MCC එකට මේ ලංකාවේ කාර්යාලයක් නැහැ. මේකට ක්‍රියා කිරීමේ කාර්යාංශයක් අපි මේ රටේ ඇති කරනවා. එතකොට මේක තමයි මේ ප්‍රවාහන වැඩපිළිවෙල යටිතල පහසුකම් දියුණු කරන්න කරන වැඩපිළිවෙලයි. මේ මේ ප්‍රවාහන වැඩපිළිවෙලේදී විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල හන්දි 132ක්132 junctions හරිද? විශේෂයෙන්ම කොළඹ අවට මේ වගේ විද්‍යුත් මාර්ග වලින් මේක අපි හදාගෙන යනවා. මේකේ තියෙන මොකද්ද මේකෙන් මේකෙන් ඇත්තට මොනවද සිදුවෙන්න යන්නේ? සහසර බස් ක්‍රමය කියලා බස් ක්‍රමයක් තියෙනවා. අපි දන්නවා බස් ක්‍රමය තුල රජයේ බස් තියෙනවා CTB එකේ. පුද්ගලිකංශයේ බස් තියෙනවා. හරිද? මේ දෙගොල්ලම දැන් ගියොත් පාරට ගියොත් එකක් අනිකකට තරඟ කරනවා. නෑ. අපි මේවා මේ සහසර ක්‍රමය තුල එකතු කරලා මේක කරගෙන යන්නේ. එතකොට මේකෙන් මොනවද වෙන්නේ? මේකෙන් ගෙවීම් සිදුවෙන්න යන්නේ ස්මාර්ට් කාඩ් එකක් හරහා ගෙවීම් සිදුවෙන්නේ. හැමදාම සාක්කුව ඇරලා මේ පර්ස් එක ඇරලා මම ඉතුරු තියනවාද හරියට ගෙවන්න ඕනේ මට ඉතිරිය ලැබෙයිද? අපි දන්නවා බස් එක යනවා නම් රුපියල් 20ක දුර යන රුපියල් කියමු රුපියල් 25ක දුර යනවා නම් රුපියල් 30ක් දුන්නාම සමහරට මාරු නෑ කියලා කියනවා. ඒ වගේ කිසි දෙයක් සිදු වෙන්නට බෑ. මේ ක්‍රමය තුල සිදු වෙන්නට බෑ. හරියටම ස්මාර්ට් කාඩ් එක පාවිච්චි කරලා හරියටම සුදුසු ගාන ගෙවන්නට පුළුවන්. ඒ වගේම ෂෙඩියුල් එක හදනවා. ඉගෙන මේ සහසරේ අනුව ෂෙඩියුල් එක හදනවා. ඒ වගේම කාන්තාවන්ට ආරක්ෂාව තියෙනවා. මොකද මේක විද්‍යුත් මාර්ග පාවිච්චි කරන්නේ. හරි, දැන් කාන්තාවන්ට හිංසා පීඩනය තියෙනවා කියලා සමීක්ෂණ වලින් පෙන්නවා. කාන්තාවන් 10ක් ගත්තොත් 8 දෙනෙක් කියනවා පොදු ප්‍රවාහනයේ ගියොත් යම් කිසි බලපෑමක් ඇති වෙලා තියෙනවා කියලා. මේව සමීක්ෂණ වලින් කියන්නේ. මේකට විද්‍යාත්මක පදනමක් තියෙනවා. මේ වගේ පොදු ප්‍රවාහනයක් අපි හැදුවාම කාන්තාවන්ට පොදු ප්‍රවාහනයකින් ගමන් කිරීමේ ආරක්ෂාවක් තියෙනවා. අද මේ රටේ වැඩ කරන ජනතාවගෙන් 36%ක් පමණයි ලේබර් ෆෝස් එකට කාන්තාවන් ඇතුළු වෙලා ඉන්නේ 36%ක් පමණයි. අපි පොදු ප්‍රවාහනය දියුණු කළොත් අපි ඒ අයව තවත් ඒ අයට උද්‍යෝග කරනවා. ඒ අයට ඇවිල්ලා හිරිහැරයක් නොමැතුව වැඩපොළට ඇවිල්ලා යන්න පුළුවන් කියන විනාඩි දෙකක් තියෙනවා. හරි, බොහොම ස්තුතියි. එතකොට මේ කාන්තාවන්ගේ ආරක්ෂාවට ඒ වගේම අන්තර් පළාත් මාර්ග හරිදම මේ 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 මේක කොළඹ විතරක් නෙමෙයි. හරිද? මධ්‍යම පළාත, සබරගමුව පළාත, ඌව පළාත, ඒ වගේම නැගෙනහිර පළාත විශේෂයෙන්ම මේ මේ සහසර ක්‍රමය හරහා මේ MCC එකෙන් ලැබෙන
dollar million hearts asuwen 350ක්ම අපි වේදම් කරන්නේ ඒකට කියලා සඳහන් කරන්නට ඕනේ ඊට පස්සේ තව dollar million 67ක් අපි වේදම් කරනවා විශේෂයෙන්ම මේ මේ මේක මේක වේදම් කරන්නේ හිමිකම් අපි නැත්තම් land project එකක් spatial data and land rights information maximization project එකක් කරනවා ඒ කියන්නේ දත්ත එකතු කිරීම ඉඩම් හිමිකම් අයිතිය ස්ථාවර වෙනවා දැන් මේකෙන් වෙන්නේ අපි දන්නවා අද ඉඩමක අයිතිය තියෙනවා නම් කොලයක තියෙන්නේ deed එකක තියෙන්නේ මේක අපි අපි මේක හරවනවා deed එකෙන් හරවනවා data වලට හරවනවා හරිද මේකෙන් තව හොඳ දෙයක් වෙනවා දැන් අද හරියටම හොයාගන්නට බැහැ රජයට අයිති ඉඩම් මොනවද එතකොට ඒක පුද්ගලිකංශයට දීලා තිනවා නම් හරියට ඒ අය ඒක ගෙවනවද නැද්ද කියන එක හරියට කළමනාකරණය කරන සුවා ගන්න අමාරුයි අනිත් ව්‍යාපාර වගේම තමයි මේවා වැඩි වැඩියෙන් මේවා ඊ මාර්ගයට දාන එකෙන් ඉලෙක්ට්‍රොනික මාර්ගයට දාන එකෙන් මං හිතන්නේ සෑහෙන ප්‍රශ්න අපිට දූෂණය අවම කරන්න පුළුවන් මේ ක්‍රමවිධි යෙදවීමෙන් දූෂණය අවම ගන්න දැන් සමහර ලාවට ගියාම කචේරියට ගියාම ඩීඩ් එක හොයාගන්න සමහර ඩීඩ් එක නැහැ කියලා කියනවා පුච්චලා කියලා කියනවා හුඟක් හුඟක් වැරදි දේවල් දූෂිත දේවල් වෙනවා මේවා අවම කරන්න මේක අපි කළ යුතුයි රජයේ ආදායමට විශේෂයෙන්ම මේක අදාළ වෙනවා ඒ වගේම ඩිජිටයිසේෂන් එක හරහා වංශාව අපිට අඩු කරන්න පුළුවන් කාලය නිසා මම ඒව වලට විස්තර කියන්න යන්නේ නැහැ ඒක ඩොලර් මිලියන 67ක් කියන්නේ ඒ ඒ ඒ ඒ ක්‍රමය ඇති කරන්නට ඊට අමතරව ඩොලර් මිලියන 63ක් අපි වෙන් කරලා තිනවා ඒකේ තාක්ෂණික සහායට වෙන් කරලා තිනවා ශක්්‍යතා අධ්‍යයනයට වෙන් කරලා තිනවා නිර්මාණයට වෙන් කරලා තිනවා ව්‍යාපෘති පරිපාලනයට වෙන් කරලා තිනවා ඒතර 480න් 350 කියන්නේ පොදු ප්‍රවාහණයට යන්නේ ඉතුරු කොටසෙන් 67ක් යන්නේ මේ ඩිජිටල් ලෑන්ඩ් රෙජිස්ට්‍රි එක හදන්න මොකද කතාවක් යනවා මේක හදන්නේ මේ සුද්දට විකුණන්න කියලා ඉඩම් විකුණන්න කියලා මේ සම්පූර්ණ අසත්‍යයි අපි මේවා ගැන බය වෙන්න ඕනේ නැහැ මේකෙන් විනිවිදභාවය වැඩි වෙනවා මේවා කරන එකෙන් අර සුද්දට විකුණනවද නැද්ද කියන එක මේක තිබුණත් නැතත් සිදු වෙන්න පුළුවන් තිබුණත් නැතත් සිදු වෙන්න පුළුවන් ඒව ඇවිල්ලා ප්‍රතිපත්තිමය තීරණ ඒව ගන්න තීරණ අනුව නමුත් මේකෙන් ඒක වෙන්නේ නැහැ මේකෙන් විනිවිදභාවය වැඩි වෙනවා කාර්යක්ෂමතාවය වැඩි වෙනවා පොදු ජනතාවට මේකෙන් විශාල ලාභයක් ලැබෙනවා කියමින් මම නිහඬ වෙනවා ස්තුතියි බොහොම සුදී